දැන් බලන්නකෝ අපිට දීලා තිනවා මේ විදිහේ f එක කියලා බලයක්. ඊළඟට දීලා තිනවා f2 කියලා බලයක් මේ දිශාවට. ඊළඟට දීලා තිනවා f3 කියලා බලයක් මේ දිශාවට. ඊළඟට දීලා තිනවා f4 කියලා බලයක් පහළ. f1 f2 f3 f4 කියලා බල ටික දීලා තියෙනවා. දැන් මේ විදිහේ අවස්ථාවක සම්ප්‍රයුක්තේ හොයද්දී අපි කරන්නේ මෙන්න මේ විදිහ අපිට මේකෙන් සම්ප්‍රේක් ටේබල් එකෙන් දල අදහසක් ගන්න පුළුවන්. අපි මේ ලක්ෂය O කියලා නම් කරගෙන ආරම්භක ලක්ෂය විදියට ගන්නවා. මෙන්න O ලක්ෂය. ඔන්න ආරම්භක ලක්ෂය. එතන ඉඳන් තිරස්ව දිනන F එක බලයක්. එහෙනම් මේ බලයේ විශාලත්වය හිතමුකෝ අපි නිව්ටන් 5යි නම් සෙන්ටිමීටර 5ක දුරක් අදිනවා මේ විදියට. ඔන්න ඔය දෙන්නේ මොකන්ද පොඩ ඇඩියට ඇඳලා චුට්ටක් ඉන්න මෙන්න දිනවා F එක බලන්න ඔන්න දිනවා F එක බලන්න මම ඒක A ලක්ෂය ගන්නවා A කියලා මේ නතර වෙන ලක්ෂය A කියලා ගන්න ඊළඟට බලන්නකො O ලක්ෂයේ ඉඳලා ආයෙ දිනවා F2 කියලා බලයක් මේ විදිහට එතකොට අපි මෙතනින් නෙමෙයි පටන් ගන්න අපි මේ නවත්තපු දෙනින් පටන් ගන්නවා හිතන්නකෝ මේ කෝණය තීටා 1යි කියලා එහෙනම් තීටා 1ක කෝණයකින් මෙතනින් පටන් ගන්නවා මෙන්න මෙයාගේ අනුරූප අපි තු මෙයා නිව්ටන් 4යි කියලා එහෙනම් සෙන්ටිමීටර 4ක් දිගක් මෙහෙට අදින්න ඔන්න තීටා 1කින් මෙහෙට අදින්න මේ කීයද තීටා 1 A බලය කීයද F2 ඔන්න F2 බලය දැන් ඊගොඩ දෙන්නේ මේ බලය. එතකොට මෙයා මේ කෝණයත් එක්ක හදන එක අපි දමු තීටා 2යි කියලා. එහෙමනම් මම මේ ලක්ෂය A කියලා ගත්තොත් මේ ලක්ෂය B කියලා ගන්නවා. මේ නවත්තපු තැන ඉඳලා. තීරසට මේ පැත්තට මෙහෙට හරවන අංශක කීය 220. එහෙනම් අංශක 220ක් හරවපුවම මේ පැත්තටයි එන්නේ. अभी जो मेघ नहीं होगा दहाई ना मिथिन ना मिथिन सेंटीमीटर दहाई आकर मिन्न एफ तो ना इन्हें ए बी मिन्न सी लाख से और ना सी लाख से मैं कौन है डी टा दे इलाक डे मैं आदि इन्हें पहाड़ डलाम्ब करो इन्हें मिथिनी लाम्ब करो पहाड़ डा दिनों रेखा ये रेखे फादर විශාලත්වයට අනුරූප බලයක් දෙකක් අරන් අදිනවා. එහෙනම් එයා නවත්තන ලක්ෂය D ලක්ෂය. එහෙනම් සම්ප්‍රයුක්තය කියන්නේ මෙන්න මේ ආරම්භක ලක්ෂය අවසාන ලක්ෂය යා කරන රේඛාව. එහෙනම් මම මේ දෙන්න යා කරන්නම්. ඔන්න සම්ප්‍රයුක්තය. මොකන්ද ඒක? R. මෙන්න මේ ක්‍රමයට තමයි අපි කියන්නේ බල බහුවස්ත්‍ර නියමයේ කියන්නේ. මේකට තමයි කියන්නේ බල බහුවස්ත්‍ර නියමයේ කියලා. right එහෙනම් අපි ලියමු මේ විදිහට පහත බලපද්ධතියෙහි සම්ප්‍රයුක්තය පහත බලපද්ධතියෙහි සම්ප්‍රයුක්තය බල බහුවස්ත්‍ර නියමයේ පහත පරිදි ලබාගත හැක බල බහුවස්සනීමෙන් පහත පරිදි ලබාගත හැක එනි මෙන්න රූපසරණ මෙන්න බල බහුවස්සනීමෙන් ලබාගත් විදිය हर एक वाला दुकान नेतू है दुकान
බැරි වෙලාවත් මේ මීටින් එක කට් වුණොත් ලයිට් වත් ගියොත් හොස්ට් කෙනෙක්ගෙන මීටින් එක එන් කරන්න ෂුවර් නෑ අද තියෙන තත්ත්වය හොඳටම වහිනවා අකුණු ගන්න हरी ना हरी की मेसेज दान अभी तो होता है ये बदुल्ले में रखने ने मिनी सुन अन्ना तारा ही वैसे नहीं सा ඔයි බදුලෝයි තමයි ගලාගෙන ගිහිල්ලා දුම්හිඳ ඇල්ල විදියට යන්නේ දුම්හිඳ ඇල්ල ලස්සන ඇල්ලක් නේ දිය ඇල්ල හැබැයි මේ මිනිසුන්ගේ මුළු සීසෙතම අරගෙන ගිහිල්ලා තමයි දුම්හිඳින් පල්ලයට දාන්න मिन्न प्रश्न मिन्न उत्तरे अरे क्रियात्मक मेरे संप्रयुक्त මෙන්න ආරම්භක ලක්ෂය මෙන්න අවසාන ලක්ෂය මෙන්න මේ ආකරණ රේඛාවේ තමයි සම්ප්‍රයුක්තිය පිළිගන්නේ ඔන්න තව එකක් හිතන්නකෝ O කියලා ලක්ෂයක් තියෙනවා F එක කියලා බලයක් මෙහෙම ක්‍රියාත්මක වෙනවා කවුරුමද මේ කියන O ලක්ෂයම S දෙක කියලා බලයක් ක්‍රියාත්මක කරනවා මේ පැත්තට කවුරුමද මේ කියන O ලක්ෂයම එනා මෙන්න ආරම්භක ලක්ෂය මෙන්න අවසාන ලක්ෂය මෙන්න මේ රේඛා දෙක යාකරන වෙන පිට නමුද්ද සම්ප්‍රයුක්තය එනම් බල දෙකක් දුන්නොත් ඒ බල දෙකේ සම්ප්‍රයුක්තය ගන්න අපිට මේ බල ත්‍රිකෝණ නියමයේ කියන එක භාවිතා කරන්න පුළුවන් රයිට් එනම් ලියමු යටින් රූලේ දෙන ලද බල සමූහයක දිනලද බල සමූහයක
සම්ප්‍රයුක්තය සෙවීම සඳහා සම්ප්‍රයුක්තය සෙවීම සඳහා සම්ප්‍රයුක්තය සෙවීම සඳහා බල දෙකෙන් දෙක සැලකිය යුතු වේ බල දෙකෙන් දෙක සැලකිය යුතු වේ බල දෙකෙන් දෙක සැලකිය යුතු වේ එහිදී 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 බල ත්‍රිකෝණ ප්‍රමේය බල ත්‍රිකෝණ ප්‍රමේය එහිදී බල ත්‍රිකෝණ ප්‍රමේය යොදා ගනු ලැබේ එහිදී බල ත්‍රිකෝණ ප්‍රමේය යොදා ගනු ලැබේ त्रिकोणेक याबद पाद देखाक मगिन त्रिकोणेक याबद पाद देखाक मगिन ඕනෑම බල දෙකක් ත්‍රිකෝණයක යාබද පාද දෙකක් මගින් නිරූපණය කළ විට නිරූපණය කළ විට නිරූපණය කළ විට ආරම්භක ලක්ෂ්‍ය සහ ආරම්භක ලක්ෂ්‍ය සහ ආරම්භක ලක්ෂ්‍ය සහ අවසන් ලක්ෂ්‍ය අවසන් ලක්ෂ්‍ය ආරම්භක ලක්ෂ්‍ය සහ අවසන් ලක්ෂ්‍ය යාකරණ රේඛාව මගින් යාකරණ රේඛාව මගින් යාකරණ රේඛාව මගින් වරංගෙ දිලා ගන්න එනම් 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 त्रिकोणे तुम्वन पादे मगिन इनाम त्रिकोणे तुम्वन पादे मगिन संप्रयुक्ते लभे संप्रयुक्ते लभे तुम्वन पादे मगिन संप्रयुक्ते लभे इनाम मिन्न ओलाक्षे एफ एक बले मिन्न एफ एक बले मिन्न संप्रयुक्ते मिन्न एफ एक मिन्न एफ एक मिन्न संप्रयुक्ते उदाहरण अवस्था देकर लिया कर දැන් අපි එනවා මෙන්න මේ විදිහේ ගානකට පෑන් පාට දෙකකින් ගන්න මංගාව අද තියන්නේ එකම එක පාටයි මට අද පාට දෙකක් නැහැ තියෙන්නේ එක පෑන් වර්ගයයි මෙන්න ගැටලුව A B කියලා බලයක් මෙහෙට දිනවා B C කියලා බලයක් මෙහෙට දිනවා A C කියලා බලයක් මෙහාට දිනවා A E කියලා බලයක් මෙතෙන්ට දිනවා
ඊගවට ඊ d කියලා බලයක් මෙතෙන්ට තියෙනවා ඊළඟට dc කියලා බලයක් මෙතෙන්ට තියෙනවා AB බලයක් BC බලයක් AC බලයක් AE බලයක් ED බලයක් සහ DC බලයක් තියෙනවා අපි බලනවා දැන් මේකේ සම්ප්‍රයුක්තය හොයාගන්නේ කොහොමද කියලා අපි බලමු සම්ප්‍රයුක්තය හොයාගන්නේ කොහොමද කියලා ඉස්සලා රූප සරණ දෙකක් එක ලොකුවට එනගන්න आरंभक लक्ष्य लक्ष्य मेहम बलियाम बलिया ඒ බල දෙකේ සම්ප්‍රයුක්තෙන්නේ ආරම්භක ලක්ෂ්‍ය අවසාන ලක්ෂ්‍ය යාකරන දේතාව මේක තමයි සම්ප්‍රයුක්තය ඒ එකම තමයි මෙතන ඉඳන් මෙතෙන්ද බලයක් තියෙනවා ඒ අවසාන ලක්ෂ්‍ය ඉඳන් මෙතෙන්ද බලයක් තියෙනවා එහෙනම් මේ දෙන්න වෙනුවට දාන්න පුළුවන් ආරම්භක ලක්ෂ්‍ය අවසාන ලක්ෂ්‍ය ගත්තාම මෙන්න AC කියලා බලයක් මෙහෙට එනවා संप्रयुक्त मेदेन्ना गेटलुवाक ने अंतिम अरे मिन्न गान
මෙන්න මේකනේ සම්ප්‍රේප්ති වෙන්න කියන්නේ අපි ඉස්සල්ලාම මේ A B බලයයි B C බලයයි සලකනවා එතකොට මම අහමෝ මේ රූපේ මෙතනින් පොඩ්ඩක් අරගන්න මේ රූපේම එතකොට මට මක්කමකා කියලා දෙන්න පුළුවන් නිසා සර්ව සමාන රූපය අඳින්න බෑ එහෙම බැරි හින්දා මම මේ මනින්න මෙතන C තියෙන්නේ ඔන්න බලන්න AB AC සලකනවා AB BC සලකනවා මේ බලයේ සම්ප්‍රයුක්තය කියන්නේ මෙන්න මේ AC ඇයි මේ ත්‍රිකෝණයේ පාද දෙකක් නම් තුන්වෙනි පාදයේ මෙය එහෙනම් මේෙන්දන් මෙතෙන්දයි එතනින්දන් මෙතෙන්දයි කියපම මේ බල දෙක වෙනුවට මම එකක් අඳිනවා මෙහෙම එහෙනම් ඔන්න මේ බල දෙක මගනවා මේ බලය මැකුවා මේ බලය මැකුවා ඔන්න ආවා AC එකක් මෙහාට ඔන්න ආවේ AC දැන් බලන්නකෝ මේ බලයයි සලකනවා මෙතෙන් නම් මෙතෙන් එහෙනම් ඒ දෙන්නගේ සම්ප්‍රේප්තනෝ පහලට මෙන්න මේ විදිය ඔන්න මේ දෙන්න සලක මගල ගන්න එහෙනම් දැන් ඉදිරියට ඉන්නේ කවුද? මෙයයි. නෑ, මේ ආපු එකයි මේ ආපු එකයි. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන් එකයි මෙතෙන් ඉඳන් මෙතෙන් එකයි. ඒ දෙන්න මේකෝ තේරෙන්නගෙන් එනවා තව සම්ප්‍රේප්තයක් මේ විදිහට. එහෙනම් මෙතන ඉරි කැලි කීයක් වෙලා තියෙනවද? 1යි 2යි 3යි. එහෙනම් 3ක් AC. ඇයි මෙතන දෙන්නේ මොකන්ද? C තියෙන්නේ මෙතන. එහෙනම් 3යි AC. सचिंद right එනම් මං ගාන හදන විදිය දෙන්නම් මේ විදිහට ලියමු AB සහ BC බල සලකුව විට 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 සම්ප්‍රයුක්තේ AC මගින් ලැබි සම්ප්‍රයුක්තේ AC මගින් ලැබි එහෙනම් දැන් එතකොට AB BC නැහැනේ A දෙන්න නැතුව මෙන්න AC මෙන්න AE මෙන්න ED මෙන්න DC එතකොට දැන් බලන්න මම මේ කැල්ල අයින් කරලා දෙන්නේ එතකොට ඔයගොල්ලෝ අලුතෙන් ආපු එක මේ දෙන්න වෙනුවට ආපු එක වෙනත් වර්ණයකින් ලියාගන්න මට වෙන වර්ණ නැති නම් මම මේකෙන්ම ලියනවා මෙන්න කඩිරක් දැම්ම මෙතෙන්නම් මෙතෙන් දැන් මට මේ කළු පැන්නේ විතරයි දෙන්නේ එන්න මං නෙමෙයි ඔයගොල්ලෝ එන මෙන්න මේ දෙන්නගේ අහගන්නකො මේ අෂෙන් මේ කතන්දරේ එතකොට ඔයාලට තේරෙයි මේක AB සහ BC ගත්තාම ඒ දෙන්න වෙනුවට ආපු බලය තමයි මම මේ කඩේ දෙන්න දාලා තියෙන්නේ කොහොමද A නම් C දක්වා අනිත් ඒවා හැමමම තියෙනවා මේ අනිත් ඒවා හැමමම තියෙනවා එන මේ රූපය එන්න දැන් ඔය වාක්‍යය යටි මේ රූපය එන්න
संप्रयुक्त सलकमु संप्रयुक्त सलकमु आरंभक लक्ष्य अवसान लक्ष्य अगर ए डी आरंभ लक्ष्य अवसान लक्ष्य मेन एसी मेन संप्रयुक्त मेतरीना मेदेना 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 संप्रयुक्त आरंभ लक्ष्य अवसान लक्ष्य एडी सह डीसी संप्रयुक्त सलकमु एसी मगिन लभे एसी मगिन लभे एक एसी तुनाई
එහෙනම් කියන්නේ එනම් බලපද්ධතියේ සම්ප්‍රයුක්තය එනම් බලපද්ධතියේ සම්ප්‍රයුක්තය 3යි ACV එනම් බලපද්ධතියේ සම්ප්‍රයුක්තය 3යි ACV දැන් හරිද අෂෙන් ප්‍රශ්නේ ඔයාගේ විසඳුණාද මේ වැස්සේ ඉන්න තමයි කතන්දරේ යන්නේ. හයිද එතකොට මේකේ ගැටලුවක් නැහැනේ කාටවත් එන. හිට අපි එනම් ආදර්ශ ගැටලුවක් බලමු. ගන්න බලන්න උත්තරේ සම්ප්‍රයුක්ත බලය කීයද කියන ඩිරෙක්ට් දාන්න ඕනේ මැසේජ් එක එවරිවන් දාන්න හැමෝම වරදින්න පුළුවන් එහෙම ගැටලුවක් නෑ ඉතින් වැරදුනා කියලා වැරදි හදා ගන්නවා මිසක්ක වැරදි හංග ගන්න දෙයක් නෑ तुनाई ऐसी सारंग दे मैं इस्लाम आरंभ अभी बल में तवगाना
බලන්න देखा केसी इधर ना देखा बीसी विश्वाय बलन डेहम उत्तर आपके नाम देखिए महेशी देखा केसी सारांग देखा केडी तरिंदी देखा केसी जननी देखा एडी प्रबोध्या देखा एसी देखा केदी कुमुदु धनंजय देखा केसी दिनिति देखा केसी प्यूमिका देखा केसी एडी किरा एसी किरा एकदम बलंद हूँ මම මෙතනින් පටන් ගන්නවා මෙතනින් නම් මෙතෙන්ඩයි මෙතනින් නම් මෙතෙන්ඩයි ගත්තාම මේ දෙන්න වෙනුවට මෙයා දානවා මෙහාට එහෙනම් මෙයා අයින් කරා මෙයා අයින් කරා මෙයා ගෙනුයි මේක මෙතනින් මෙතෙන්ඩ දැම්මා ඊළඟට මෙයා ගෙනුයි එන එක මෙතනින් මෙහාට දැම්මා ඊළඟට බලන්න මෙන්න එකක් ඒදී මෙන්න තව එකක් ආවා धनंजय मेन मेल दिशा මෙයා මෙහෙම මෙයා මෙහෙම මෙයා පහළට තිබ්බේ මෙයා මෙහෙම එතකොට මේ දෙන්න සලකනවා මේ විදිහට AC එනවනේ මෙයා හරි A වෙනුවට දැම්මා AC හරි දැන් ඕගොල්ලෝ කරේ මොකද්ද දන්නවද මෙයා සලකුවා මෙහෙම මෙයා සලකුවා මෙහෙම එහෙම සලකන්න බෑ හේතුව මේ ඊතල දෙක බලන්න එකිනෙකට මුහුණලයි තියෙන්නේ ඔහොල් මෙතනින් නම් මෙතන සලකුවා මෙතනින් නම් මෙතන සලකුවා ඒක ගත්තම එහෙම එහෙම බෑ මෙන්න මේ ඊතලයේ මේ පැත්ත ඒ ඊතලයේම තමයි මේ පැත්තට යන්නේ එහෙනම් මෙන්න මේකයි සලකන්න වෙන්නේ එතකොට එනවා තව එකක් ඒක තමයි A D වෙන්නේ ඔන්න AC ආපුවයි වරද්ද ගත්තේ මෙයාගේ දැන් අපි මේ ලක්ෂයක් ඉවර වෙන තැනින් අනිත් ලක්ෂය පටන් ගන්න ඕනේ එහෙම වෙද්දී මේ ඊතල එකම දිශාවකට යොමු වෙලා තියෙනවා මෙහෙන් આવොත් මේ ඊතලේ මෙහෙට යමු වෙනවා මෙයන් මේ අතරමයි යමු වෙන්නේ එන්න මේ දෙන්න සලකුවොත් වැරදි මං ඉන්නේ වැඩේ පැහැදිලි හයි එතකොට ඔන්න ඔය ආකාරයට තමයි අපිට දෙන්නේ බල බහුවස්සය පාවිච්චි කරලා බල සමූහයක සම්ප්‍රයුක්ත බලය හොයාගන්න विश्वास नमुत अभी विश्वास नोकर
මෙන්න මේ බල ගුර්ණිය සහ සම්ප්‍රයුක්තය කියන කොටස. ඒ වගේම මතක තියාගන්න මේ මාසේ අන්තිමේදී ඔයගොල්ලන්ට එනවා පේපර් එකක්. මේ මාසේ අන්තිමට ඔයගොල්ලන්ට පේපර් එකක් එනවා. ඒ පේපර් එකට සාර්ථක උත්තර ලියන්න ඕනේ. ගොඩක් කලකට අන්තිම සති දෙකේ අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ මේ පේපර් එකේ තියෙන ප්‍රශ්න බලය පමණයි. එන්න මේ කොටස් ටික අපි මේක මේකට ගොඩක් වෙලාවට දවස් දෙකක් විතරයි මේ ටියුට් එකට. එතකොට මේක කතා කරනවා 7 වෙනි ඉරිදා 17 වෙනි ඉරිදා ඊගවට 21 සහ 28 ගොඩක් වෙලාවට අපි පේපර් එක තමයි කතා කරන්නේ. එහෙනම් මම අදට පන්තියේ මෙතනින් නවත්වනවා. සඳුදා අඟහරුවාදා බදාදා දවස් තුනේම උදේවරුවේ IMS එකේ මමත් ඉන්නවා විතානගේ සරුත් ඉන්නවා. ඔහොල්ලෝ එන්න පුළුවන් අය එන්න. ඉස්සරහට අපි පන්ති ටික සැලසුම් කරගන්න ඕනේ. පන්ති එක දාන්න පුළුවන් උපරිම ළමයි ගණන 100යි. ඒත් පන්ති කාමර මොනවද අපිට දෙන්නේ? උගුල්ලොන්ට එන්න පුළුවන් පන්ති මොකක්ද කියන එක හරියටම අපිට දාගන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් අපිට පන්තියක් වෙන් කරගැනීමේදී ගැටලු ඇති වෙනවා. කවුරුත් ආපුවන් පස්සේ හරවල යවන්නත් බෑ. එතකොට IMS එකේ ආයතනයේ නීති රීති ටිකක් හදයි අනිත් ආයතන වලට සාපේක්ෂව. ඕගොල්ලෝ අපහසුතාවයට පත් වෙන්නත් බෑ. ළමයි දුරේ ඉඳලා පන්තියට ආපුවම මේ ළමයා හරවලා ගෙදර යවන්නත් බෑ. එතකොට අපිට වෙන්නේ අර අන්තෝ ජටා බහී ජටා වගේ සිද්ධියකට සම්බන්ධ වෙන්නේ. එන්න විනයක් තියෙන නීති රීති පද්ධතියක් තියෙන ආයතනයක්. අපි ඒ ආයතනයේ නීති රීති වලට අනුකූලව ළමයි ගුරුවරු ස්ටාෆ් එක ඔක්කොම ඒ ආකාරයට තමයි වැඩ කරන්නේ. එන්න අපි ඇවිල්ලා ඒ කතන්දරය මෙව කරගමු. ඕගොල්ලන්ට මෙන්න මේ ටියුට් එක සහ ගණිතයේ ටියුට් එක ටියුට් දෙකක් තියෙනවා. ඒකට ඕගොල්ලන්ගේ පන්තිය මේ බදාදා නෙමෙයි ඊගාව බදාදා නම් බදාදා උදේ 8:00ට පන්තිය තියෙනවා. මේ බදාදා නෑ ඕගොල්ලන්ට ලබන බදාදා නම් තියෙනවා. එහෙනම් අදට මම පන්තිය නවත්වනවා. සියලු දෙනාටම සුබ දවසක්.